මගේ අතට අද උදේ හම්බුනේ. වාටියක් පැය කාලක් විතර ඔෆිස් එකේ හිටියා වැඩ ඇස්සේ වේගෙන් පිටු ටිකක් පෙරලලා බැලුවා. එතකොට ඒ පොත් තුන සැටවිය පිරෙනතුරු සොඳුරු මන්තොට කඳුළු මන්තොට කියන පොත් තුන ඒක පොතක දේශපාලන දැක්මක් යන තමයි එතුමා දීර්ඝ වශයෙන් කතා කරලා තියෙන්නේ. එතකොට අපි එකට දේශපාලනේ හිටියත් එතුමාගේ පුද්ගලික දේශපාලන ඉතිහාසය ගැන මට ගැඹුරු අදහසක් දැනුමක් තිබුණේ නැහැ. නමුත් ඒ පොත දැක්කම මම දැනගත්තා එතුමා ගැන හුඟක්. එතුමාගේ විශ්වවිද්‍යාල ජීවිතය වැනි කාරණා ගැන කලින් කතා කර ඒ මහත්තුරු කතා කරා. එතුමා දේශපාලනේ ජීවත් වෙලා තියෙනවා. කැපි පෙනිච්ච රටම දැනගෙන නොහිටපු චරිතයක් වුණත් එතුමා දේශපාලනය හොඳ මතයක් දරමින් හොඳ දර්ශනයක් දරමින් මා හිතන්නේ දේශපාලනේ වාමාංශික දේශපාලනේ තමයි ආරම්භ කළා තියෙන්නේ. එතුමාගේ රැවුලනුත් පේනවා වාමාංශික දේශපාලනේ හිතේ ධාරණය කරගෙන ඉන්නේ කියලා. එතුමා කාලයක් තිස්සේ දේශපාලනේ ජීවත් වෙමින් රට ගැන හොඳ දැක්මක් දර්ශනයක් තිබුණ චරිතයක් බව මම අවබෝධ කරගන්නවා. එතුමාගේ සැටවිය පිරෙන්තුරු කියන ග්‍රන්ථයේ එතුමා අද පවතින දේශපාලන දර්ශනය ගැන දේශපාලන තත්ත්වය ගැන රට යා යුතු මාර්ගය ගැන සැකෙවින් සඳහන් කරලා තියෙනවා. මම හිතන්නේ එතුමා අනිවාර්යයෙන්ම රටේ පැවතුන පවතින ඉදිරියට පැවතිය යුතු දේශපාලනය ගැන හොඳ මතයක සිටින මහත්මයෙක් හැටියටයි මම දකින්නේ. ඊළඟට එතුමාගේ පුද්ගලික ජීවිත අත්දැකීම් සොඳුරු මන්තොට, ඊළඟට එතුමාගේ සරසවි ජීවිතය කඳුළුතොට, ඒ සියල්ලේම එතුමා ඉතාම සාමාන්‍ය පවුලක ඉපදිලා ගැමි පවුලක අපිත් ගමෙන් ආපු අය ගම්බද කුඩා නිවෙස්වල සාමාන්‍ය දෙවියන්ගේ දරුවෝ. එතුමත් ඒ ආකාරයටම බෙලියත් බෙලියත් කියන්නේ විශිෂ්ට විශේෂිත උපදේශය. එතුමා ඒ ප්‍රදේශයේ උපත ලබලා මතුවට ඉන් පස්සේම ආයතනයේ සරසවි අධ්‍යාපනය අදාරමින් කොළඹ පැත්තට අවතීර්ණ වෙලා ජීවිතය ගොඩනගා ගත්ත කෙනෙක්. එතුමාගේ අත්දැකීම් ගැන කලින් කතා කරපු ගතකීන් කිව්වා වගේ එතුමා අනිවාර්යයෙන්ම දේශපාලන දර්ශනයක් දරන ග්‍රන්ථ කතෘවරයෙක්. එතුමා නාට්‍ය කලාව පිළිබඳ දැනුමක් අත්දැකීම් තියෙනවා. එතුමා විශේෂිත වූ තත්ත්වයක් කියන එක අපට අවිවාදයෙන් පිළිගන්න සිද්ධ වෙනවා. එතුමාගේ ස්වරූපය කතාබහ ගමන බිමන පළමුවෙන්ම එතුමා මාගාවට ආපු දවසේ ඉඳලා මම තේරුම් අරගෙන තිබුණා. ඉතාම තැන්පත් ඉතාම ගුණවත් ඒ වගේම ඉතාම අධ්‍යාපනය අතින් මුහුකුරා ගිය චරිතයක් කියලා. එතුමා ගුරුවරයෙක්. එතුමා ශිෂ්‍යයින් දාස් ගණනකට මේ රටේ අධ්‍යාපනය ලබා දීලා ඔවුන්ගේ ඇස්පාදන්න ඔවුන්ට ජීවත්විය යුතු ආකාරය ජීවත්විය ජීවිත ගොඩනගා ගන්න ආකාරය කියා දීමට විශාල දායකත්වයක් කරලා තියෙනවා. අදට එතුමා විශ්‍රාම ගිහිල්ලා ඉන්නවා. නමුත් අනිවාර්යයෙන්ම එතුමාගේ ගුරු වෘත්තියේදී එතුමාව එතුමාගේ අධ්‍යාපන දැනුම එතුමාගේ විශේෂිත වූ දැනුම තුළින් අධ්‍යාපන ලැබු දරුවන් මා හිතනවා හැමදාමත් එතුමා කළ සේවය අගයයි. එතුමාගෙන් රටට වුණ සේවය ඒ දරුවන්ට වුණ සේවය සමාජයට වෙච්ච සේවය සියලු දෙනාම තේරුම් අරගෙන ඉවරයි කියලයි මම හිතන්නේ. එතුමා මගේ පක්ෂේ මම ඉස්සෙල්ලත් කිව්වා ඉතා අවංකව අපිත් එක්ක දේශපාලනය කරා දානපතියෙක් නෙවෙයි. නමුත් එතුමාගේ කැපවීමක් තිබුණා. ඕනම අවස්ථාවක ඕනම කාර්යවියකට එතුමා බාරව ක්‍රියාකර ප්‍රදේශයේ දේශපාලන වැඩ කටයුතු සඳහා එතුමා උපරිම කැපවීමෙන් වැඩ කරා. අපේ පක්ෂයට ශක්තියක් වුණා. අදටත් එතුමා මගේ පක්ෂයේ අපේ සමාජිකයෙක් හැටියට ඉන්නවා. එතුමාට ඉදිරියටත් අපි එක්ක රැඳී සිටිමින් විශ්‍රාම දිවියේ දැන් වැඩිපුර කාලයක් ගත කරන්නත් පුළුවන් දේශපාලනය වෙනුවෙන් අපි එක්ක රැඳී සිටිමින් අපිත් සමග අත්කල් බැඳගෙන ඉදිරියට යන්න අපිත් සහභාගී වෙන්න කියලා අපි ඉල්ලනවා. ඊළඟට එතුමා
ගිය ග්‍රන්ථවල මම දැක්කා විජේවීර ගැන කියලා තියෙනවා. එතුමා අතීතයේ විශ්වාස කරපු දේශපාලනේ එතුමාගේ බලාපොරොත්තු විජේවීර තරුණයින්ට කතා කරපු හැටි. එවැනි දෙයින් වලින් යම්කිසි උද්දීපනයක් ලබපු චරිතයක්. ඒ නිසා එතුමා මා හිතන්නේ දේශපාලනය ගැන කතා කරොත් හැම වෙලේම හරි මාර්ගයේ හිටපු චරිතයක් හැටියටයි මම දැක්කේ. කාලෙක ඉඳන් පැවතෙන්නක් නිසා විදුර අබේනායක මහත්මයයි මායි මුල් වතාවට මුණ ගැහෙන්නේ හොරණ විද්‍යාරත්න පිරිවෙනේ අධ්‍යාපනය ලැබන කාලේ 1970 දශකයේ මැද භාගයේදී. එතෙන් සිට මේ දක්වා කාලයේ බැලුවොත් දශක 4ක් අවුරුදු 40කට වැඩි අපේ සොඳුරු සම්බන්ධතාවයේ සමීපතාවයේ. ඉතින් අවුරුදු 40ක ගත කරපු ජීවිතයක් ගැන මම කොහොමද මිනිත්තු 5කින් 6කින් කතා කරන්නේ? ඒකයි මට තියෙන ප්‍රශ්න. ඉතින් කොහොම නමුත් ඒ නිසා බොහොම සන්තෝෂ වෙනවා විදුර අබේනායක මැතිඳුන් මෙවැනි ආකාරයක සම්භාවනාවට පත්‍ර පාත්‍ර වන අවස්ථාවක අවුරුදු 40කට වැඩි කාලයක් එතුමා සමග එකට ඉගෙනගත් එකට ඉගෙන වූ මිත්‍රයෙක් වශයෙන් මෙහෙම ආරාධනාවක් ලැබී ඒක බොහොම සන්තෝෂයට කාරණාවක්. අපි දකිනවා ගුරුවරු ගුරු සේවයට එනවා 55 දී නැත්නම් 58 දී නැත්නම් 60 දී විශ්‍රාම යනවා. ගොඩාක් ගුරුවරු පිළිබඳව කතා කරන්නට ගියොත් ඒ කාල සීමාව තුළ ඔහු පිළිබඳව කතා කරන්නට ඔහු කරපු දෙයක් නැහැ. ඉස්කෝලේට ආවා, එකහමාරට ගෙදර ගියා, ආයි පස්සෙන් උදේ 7:00 ආවා. ඒරෙන්නට සමහරුන් පිළිබඳව කතා කරන්නට දෙයක් නැහැ. මොකද ඒ අය කරපු දෙයක් නැහැ. නමුත් විදුරගේ තියෙන වෙනස තමයි විදුර නොකරපු දෙයක් නැහැ. මේ කෙටි කාල සීමාව තුළ එහෙම නැත්නම් මේ දිගු ජීවිත කාල සීමාව තුළ ඔහු නොකරපු දෙයක් නැහැ. දන්න කියන හැම දෙයක්ම කළා. ඒ නිසා අපි ඔහුට විහිළු කළා. එකට ඉස්කෝලේ උගන්වන කාලෙදී විදුරට ඔය සාහිත්‍ය උත්සවවලට අර මේ ආරාධනා ලැබෙනකොට මාතෘකාවක් දෙනවනේ ඔබතුමාද මෙන්න මේ මාතෘකාව යටතේ කතා කරන්න ඕනේ කියලා. විදුරට එහෙම මාතෘකා දීලා හරියන්නේ නැහැ. විදුරට කියන්න ඕනේ මොකද්ද? ඔබතුමා දන්න සියලුම දේ කියන්න. මොකද එක එක දේවල් හැම පැත්තක්ම දන්න. සිංහල භාෂාව ගත්තොත්, සාහිත්‍යය ගත්තොත්, බෞද්ධ දර්ශනය ගත්තොත්, නාට්‍යකරණය ගත්තොත්, ගීත සහ කාව්‍ය නිර්මාණ ගත්තොත් මේ මේ පරතරට ඉතිහාසය ගත්තත් පුරාවිද්‍යාව ගත්තත් මේ ඕනේ විෂයක් සම්බන්ධව බොහෝ දුරට හොයලා බලපු ඒක හදාරපු අධ්‍යයනය කරපු හොඳ විද්වතෙක් තමයි විදුර වික්‍රමනායක කියලා කියන්නේ. හැබැයි මොකක්දෝ දෛවෝපගත සිදුවීමක් මත අද මීට මොහොතකට පෙර වේදිකාව ඉදිරිපත් කරපු අර රංගනය, ඒ රංගනය එතුමාගේ ජීවිතයට පුදුමාකාර විදිහට බද්ධ වුණායි කියලා මට හිතෙනවා. මොකද ඒ නැටුම බොහොම වැඩ තිබිච්ච නැටුම්. බොහොම වැඩ අතපය ගමන් කරන එක. ඒ වැඩ තුලින් මත වුණා හැඩ වැඩ ගොඩාක් තිබුණා. හරිම ලස්සනයි ඒ නර්තනය අර දැරිවියෙකි. හැඩයි වැඩයි ඔක්කොම පිරිපුන් නැටුමක්. හැබැයි ඒ නැටුමේ තිබුණු අඩුපාඩුව තමයි සද්දේ අඩුයි. ඒ නැටුමේ සද්දේ අඩු වුණා. ස්පීකරේ සද්දේ මදි ඒ නැටුම නටන්න ඒ දැරිවිය. මොකද කාර්මික දෝෂයක් හින්දා. ඒක දැකලා මම හිතුවා විතරක් මේ වගේම නේ. විදුරගේ හරියට වැඩ වැඩි. හැඩත් වැඩි. හැම වැඩකම හැඩෙත් වැඩි. හැබැයි විදුරගේ සද්දේ අඩුයි.